You're warmly welcome to Samanyapa YouTube channel. This is your favorite program, Davasakata Watawak, Katawata Ratawa. Alutavrude, Mulinma Karne, video in Mama Ugalanta Kiyala Dinne, Minna me Wagidya. Gas cylindere Pipurwa, Luku Shabdayak Ekka. Bus එක හැප්පුණා ලොකු ශබ්දයක් එක්ක. ඇය දුවගෙන ආවා හයියෙන් කෑ ගහගෙන. අන්න ඒ වගේ සද්දයක් එක්ක තමයි ආවේ. බාල්දිය ළිඳට වැටුණා ජබොක් ගාලා. අපි කතා කරනකොට එහෙමනේ කියන්නේ. ටයර් එක පිපුරුණා ලොකු ශබ්දයක් එක්ක. පොල් ගෙඩියක් වැටුණා වහලේට ලොකු ශබ්දයක් එක්ක. ගම්වාසීන් වන අලින් වේලෙව්වා ලොකු හුවක් එක්ක. මෙහෙම කියනකොට වනාලින් වෙනුවට වෙනත් පාර්ශවයක් දාන්නත් ඔයාලට හිතෙයි. අන්න ඒකත් කියන හැටි අද දවසේ පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් සුපුරුදු විදියටම මේ පාඩමත් එක්ක මුලින් ඉඳන් අවසානයේ දක්වා රැඳී ඉන්න ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම phrasal verbs ඒ වගේ දේවලුත් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මම ඔයාලා සියලු දෙනාගෙම කාරුණික ඉල්ලීමක් කරනවා. ඔයාලා මගේ වීඩියෝ බලනවා වගේම लाइक करना कमेंट करना में सियालम करना इताम होदाय बहुम स्तुति एकट ඒත්ෙක්කම ඔයාලා හැකිතා දුරට මේක මිතුරන්ට ෂෙයා කරන්න. ඔයාලගේ Facebook එකේ වෙන්න පුළුවන්. විවිධ ක්‍රමවලට ඔයාලට මේක ෂෙයා කරන්න හැකියාව තියෙනවා. එහෙම කරලා මටත් සපෝට් එකක් දෙන්න. අපේ subscribersලා වැඩි කරගන්න ඕනේ. ඒ වගේම මේ කරගෙන යන යහපත් වැඩි තවදුරටත් ලස්සනට කරගෙන යන්න වෙනදටත් වඩා සහයෝගය අලුත් අවුරුද්දේදී මම බලාපොරොත්තු වෙනවා. दिन 45 ඉංග්‍රීසි කතා කිරීමේ නියත ප්‍රතිඵල ගෙන දෙන නේවාසික පුහුණු කඳවුර සඳහා දැන් සිසුන් බඳවා ගන්නවා. මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මම වීඩියෝ අවසානයේදී ඔයගොල්ලන්ට ලබා දෙනවා. මොකක්ද මේ විශේෂ පාඨමාලාවේ විශේෂත්වය? මේක තවත් එක නිකම්ම පාඨමාලාවක්ද? නෑ. මේක සුවිශේෂී. ඇයි සුවිශේෂී වෙන්නේ කියලා මම පැහැදිලිව ඔයාට ඔප්පු කරලා පෙන්නනවා මේ වීඩියෝ අවසානයේදී. මොකද ඔයාට සහභාගී වෙන්න බැරි වුණා ඔයාගේ දුවෙක් පුතෙක් ඥාතියෙක් ඉන්න පුළුවන් වැඩිහිටියෙක් වෙන්න පුළුවන් විශ්‍රාමික කෙනෙක් ඉන්න පුළුවන්. ඒ නිසා අන්න ඒගොල්ලන්ටත් මේකේ විශේෂත්වය තේරුම් කරලා දීලා සහභාගී කරවන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඒ නිසා මං සියලු දෙනාගෙම කාරුණිකව ඉල්ලනවා අන්න ඒ දෙයටත් වීඩියෝ අවසානයේදී සවන් දෙන්න කියලා. ගෑස් සිලින්ඩරේ පිපුරුවා ලොකු ශබ්දයක් එක්ක පුපුරනවා බර්ස්ට් burst burst on a pradhana bahavityam tunama tiyenawa. Gas cylinder e pipuruwa, the gas cylinder burst with a big sound. Anne hemai eka api kiyanne, with a big sound, with a loud sound, with a loud noise. Onna oy vidiyatai e dewal prakasha karanna one. Bus eka happuna gatuna loku shabdayak ekka. එතකොට ගැටෙනවා හැප්පෙනවට කියන්න හොඳම වචනේ තමයි collide collided collided. එහෙනම් අපි පාවිච්චි කරනවා collide කියන ක්‍රියාවේ past tense එක collided collided. The bus collided with a loud sound with a loud noise. අන්න ඔය විදිහට අපි විවිධ ක්‍රමවලට මේක පාවිච්චි කරලා බලන්න ඕනි. The bus collided with a loud noise. The bus collided with a loud noise, with a loud sound, with a big sound. ඔය වගේ කතා කරනකොට අපිට වෙනස් කරලා කියන්න පුළුවන්. ඇය දුවගෙන ආවා හයියෙන් අඬාගෙන කෑ ගහගෙන. අන්න අර ක්‍රමයට කියමු. මේක විවිධ ක්‍රමවලින් කියන්න හැකියාව තිබුණත් අපි දැන් කරගෙන යන ක්‍රමයට කියමු. She came. කොහොමද? Running. ඇය දුවගෙන ආවා. She came running with a loud cry. With a loud cry. With a loud scream, with a loud yell. ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන් සමාන පදයක්. Cry, scream, yell. ඔය වචන පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාපද විදිහටත් නාමපද විදිහටත්. එතකොට ඔය ඔක්කොගෙම කියන්නේ මොකද්ද? කෑමොර දෙනවා, කෑ ගහනවා, බෙරිහන් දෙනවා. හයියෙන් කෑ ගහනවා, අඬනවා. ඔය කියන ඔක්කොම කියවෙනවා මේකේ. මේ වචන අපි හොඳට පාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපේ විවිධ වූ අදහස් ප්‍රකාශ කිරීමේදී ඊටාම වටිනා වචන වන බැවි. She came running. ඇය ආවේ කොහොමද? දුවගෙන. She came slowly. ඇය හිමින් ආවා. She came fast. She came quickly. She came soon. මෙන්න මේ වාගේ adverbs පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන running කියන ing එකතු කළ ක්‍රියාපදේ ඉදු කරන්නේද අන්නේ ඒ භූමිකාවමයි. ඒ කිව්වේ මේ වචනය ක්‍රියා විශේෂණයක භූමිකාව තමයි මෙතන ඉදු කරන්නේ. මම උගන්වලා තියෙනවා මගේ channel එකේ වීඩියෝව තියෙනවා ප්‍රධාන භාවිතයන් 3ක් ගැන. මෙන්න 4වෙනි භාවිතය තමයි දැන් ඔයාලට කියලා දුන්නේ. මොකද්ද ප්‍රධාන භාවිතය? ක්‍රියාපදයකට ing එකතු කළාට පස්සේ නාමපදයක්සේ භාවිතා කරන්න පුළුවන්. අපි ඒකට කියනවා as a gerund. gerund එකක් විදියට පාවිච්චි කරනවා කියන්නේ උකට. ඊළඟට නාම විශේෂණයක්සේ පාවිච්චි කරන්න පුළුවන්. drinking water, incoming calls, outgoing calls ඔය විදියට පාවිච්චි කරන්නේ නාම විශේෂණයක් ලෙස. ඉන්පස්සේ අපිට මේක continuous verb එකක් විදියට අපි පාවිච්චි කරනවා. present continuous වලදී, past continuous වලදී, future continuous වලදී, ඒ වගේම present perfect continuous, past perfect continuous, future perfect continuous වලදී අන්න continuous verb එකක් විදියට වෙමින් පවතින ක්‍රියාවක්සේ භාවිතා කරනවා. ඊළඟ භාවිතය තමයි මෙන්න මේ කිව්වේ. මොකද්ද? ක්‍රියා විශේෂණයක්සේද මේ ing එකතු කළ ක්‍රියාව පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වෙලේ අවස්ථාවලදී she came running, she came laughing, she came crying අන්න ඔය විදිහට කියනවා. පැහැදිලිද? හොඳයි. දැන් අපි නැවතත් පාඩම් කිමු. හැබැයි මේ සියලුම අමතර දැනුම තිබීම ඔයාගේ භාෂා ඥානෙ දියුණු කරගන්නට අත්‍යවශ්‍ය වෙනවා. මේ සියල්ලම ශනිකව මතක් වෙනවා නම් ඔයාට පැටලීමකින් තොරව ඉංග්‍රීසි කියවලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ශනිකව යම් දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. හේතුව ඔයා ඒ සියලු භාවිතයන් ගැන හොඳ අවබෝධයකින් ඉන්න නිසා. ඉතින් සමන්යාපා YouTube channel එකෙන් කරන්නේ හැම වෙලාවෙම කිසිවක් හංගන්නේ නැතුව සියල්ල උපරිමයෙන් කියලා දෙන එක. ඒ නිසායි ඔයා සුපුරුදු විදියටම මේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕන වෙන්නේ. ඇය දුවගෙන ආවා කෑ ගහගෙන. She came running with a loud cry. loud scream ඔය විදිහට කියන්නේ balloon එක පිපුරුවා ලොකු ශබ්දයක් එක්ක. the balloon burst with a loud sound. the balloon burst with a big sound ඔය විදිහට වචන භාවිතා කරන්න පුළුවන්. ඕකම කියනවා අපි ටයර් එක පිපුරුවා ලොකු ශබ්දයක් එක්ක කියලා. the tire burst with a loud noise. the tire burst with a loud sound. the tire burst with a big sound ඔය වගේ නිකන් ව්‍යවහාරික භාෂාවෙන් කියලා දාන්නත් පුළුවන්. බාල්දිය ලින්දට වැටුණා ජවොක් ගාලා. දැන් ඔය කියන්නේ මොකක්ද? බාල්දිය ලින්දට වැටුණා බාල්දිය the bucket. British pronunciation එක තමයි bucket කියන්නේ. American pronunciation එකෙන් අපි මේක කියනවා නම් bucket. bucket. the bucket fell into. fall fell fallen. fall වැටෙනවා fell වැටුණා. එහෙනම් the bucket fell කොහටද? into the well in the ඇතුළට with a loud splash. splash කියන්නේ වතුර කැළඹෙනකොට යම් දියරයක් ඒ කියන්නේ වතුර වගේ දියක් කැළඹෙනකොට කැලැත් වෙනකොට ඇති වෙන ශබ්දය වැగిරෙනකොට ඇති වෙන ශබ්දය. ඉතින් ජබොක් ගාලා වැටෙනවායි කියන්නේ අපි එහෙම සිංහලෙන් කියන්නේ මොන අර්ථයෙන්ද? මේ වතුර කැළඹෙන ශබ්දය. අන්න ඒ නිසා අපි කියනවා splash කියන වචනේ අපි මෙතන යොදා ගන්නවා. ඒ වගේම වතුර විහිදුනකොට අර වතුර ගහ ගන්නවා අන්න ඒකට කියන්නේ splash in water. හරි හොඳයි. දැන් මේකට එමු අපි. බාල්දිය ලින්දට වැටුණා ජබොක් ගාලා. the bucket fell into the well with a loud splash. with a loud splash ජබොක් ගාලා කියන එකට අන්න අපිට නිර්මාණය කරගන්න පුළුවන් ප්‍රකාශනයක්. a loud splash with a loud splash. ඒගොල්ලෝ ගඟට පැන්න ජබොක් ගාලා. they jumped into the river with a loud splash. they jumped into the river with a loud splash. වහලය මතට මොනවදෝ වැටුණා ලොකු ශබ්දයක් එක්ක. something fell onto the roof. වහලය මතට onto the roof. something fell onto the roof with a loud sound, with a loud noise, with a big sound, with a big noise. වහලයට පොල් ගෙඩියක් වැටුණා ලොකු ශබ්දයක් එක්ක. a coconut fell onto the roof with a loud sound, with a loud noise, with a big sound. ඔය විදිහට කියන්න. ගම්වාසීන් වන අලීන් පලවා හැරෙව්වා. එලෙව්වා ලොකු හුවක් එක්ක. දැන් අපි ගම්වාසීන්ට කියන්නේ මොකද්ද? villagers. මෙතන ද දාගන්න. the villagers මොකද කළේ? පලවා හරිනවා එලවනවා. drive away. අන්න phrasal verb එක. ඔයාට ඉගෙන ගන්න. drive away. past tense එකේදී drove away. driven නෙවෙයි. drive, drove, driven. මතකනේ පදවනවාට කියන වචනේ පදවනවාට කියන්නේ අපි drive කියලා. ඒකෙම past tense එක draw driven අන්න ඒකටම away එකතු කරලායි තියෙන්නේ. එතකොට අර්ථය වෙනස් වෙනවා. නමුත් නිර්මාණය වෙලා තියෙන්නේ එකම විදියට. drive away, draw away, driven away. drive, draw, driven. drive away කියන්නේ පළවා හරිනවා, එලවනවා, එලවලා දානවා. the villagers drove away the wild elephants. ගම්වාසීන් එලෙව්වා නැත්නම් පළවා හැරියා වන අලීන්. with a loud hoot. hoot කියන්නේ හෝන් එකක් නාද කරනවා. ඒකට කියන්න පුළුවන් අපි hoot the horn කියලා. අනිත් පැත්තෙන් who කියනවා. who අන්න ඒකට තමයි hoot කියලා කියන්නේ. The villagers drove away the wild elephants with a loud hoot. ගම්වාසීන් වනාලීන්ව පළවා හැරියා නැත්නම් එලෙව්වා ලොකු හුවක් එක්ක. හැබැයි මේ කාලේ ශ්‍රී ලංකා වාසීන් නම් හුවක් එක්ක වනාලීන් නෙමෙයි පළවා හරින්නේ කියලා තමයි අපිට නිවුස් බලනකොට පේන්නේ. ඉතින් අන්නෙවැනි අවස්ථාවකදී the wild elephants වෙනුවට අදාළ කට්ටිය දාගත්තා නම් ඒ වාක්‍යයත් ඉංග්‍රීසියෙන් කියන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අන්න ඒ වාක්‍ය මොකක්ද කියලා හදලා ඔයා comment section එකේ දාන්න. එතකොට මම තේරුම් ගන්නම් ඔයා වැඩේ හරියටම තේරුම් අරගත්තද, හරියටම පාඩම ඉගෙන ගත්තද කියලා. දින 45 ඉංග්‍රීසි කතා කිරීමේ නේවාසික පුහුණු කඳවුර ඇයි මෙච්චර විශේෂ වෙන්නේ? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මේක තවත් එක්තරා පාඨමාලාවක්ද? නෑ, කොහෙත්ම නෑ. හේතුව ආදේශක ගුරුවරු එහෙම නැත්නම් ගෝලයන් මේකට යොදාගන්නේ නෑ. සම්පූර්ණයෙන්ම පාඨමාලා කාලය තුලදී දින 45ම උගන්වන්නේ මම. 100% වගකීම තියෙනවා. 100% ආරක්ෂාව සහ විනය පාත්‍රාගෙන යනවා. කණ්ඩායමක් සඳහා උපරිම සිසුන් 20යි බඳව ගන්නෙ. අන්න ඒ නිසාමයි විනය, ආරක්ෂාව, ඒ වගේම මේකේ ගුණාත්මක භාවය ඉහළින්ම පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉංග්‍රීසි කතා කිරීම කටපාඩම් කරනවා වෙනුවට ඉංග්‍රීසි ව්‍යාකරණ සමග අවබෝධයෙන් යුතුව කතා කරන්න අනිවාර්යයෙන්ම උගන්වනවා. සිසුන් 3 දෙනෙක් ඉන්න නිසා ප්‍රතිඵල 100%ක්ම ඉහළින්ම පවත්වාගෙන යනවා. කඳවුර අවසානයේදී පිළිගත් සහතිකයක් දෙනවා. ආහාර පාන සියල්ල මේ ස්ථානයේම ලබා දෙනවා. මං කියවනේ පිරිස අඩු නිසා හැමදේම ගුණාත්මක බවින් ඉහළයි. දිනකට ඔයා ගෙවන්න ඕනේ රුපියල් 1666ක් පමණයි. වෙනත් කිසිම ගෙවීමක් නැහැ. වයස් භේදයක් නැහැ. ඕනෑම කෙනෙකුට, වැඩිහිටියෙකුට ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් දින 45 ඉංග්‍රීසි කතා කිරීමේ කඳවුර සඳහා. ඔයා මේකට සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වනවා නම් බඳවා ගැනීම සීමිත නිසා දැන්ම WhatsApp පණිවිඩයක් මගින් ඔයාගේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ඉන් අනතුරුව ඔබට අවශ්‍ය කරන තොරතුරු තවදුරටත් අපිට කතා කරන්න පුළුවන්. ඉක්මනින්ම ඊළඟ පාඩමින් ඔයාව මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.